බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. සන්ධ්‍යාගේ එක් ඇසක් මේ වෙන විට සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරෙන් පාදවල නහර කැපීම නිසා ඇය සදාකාලිකවම ආබාධිතව රෝද පුටුවකයි දිවි ගෙවන්නේ. 1989 පෙබරවාරි 27 වෙනිදා බොරවැව ගම්මානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සන්ධ්‍යාගේ මව, පියා, සහෝදරියන් දෙදෙනෙකු සහ මාමා ඝාතනයට ලක් වුණා. මෙම ඝාතනයෙන් බොරවැව ගමේ අහිංසක වැසියන් 36කගේ ජීවිත අහිමි වුණා. සිය පෞලම ත්‍රස්තවාදීන්ගෙන් ඝාතනය වීමෙන් පසු දෙලොවක් අතර තනි වූ සන්ධ්‍යා වසර 21ක්ම දන්කොටුව ප්‍රදේශයේ ළමා නිවාසයක දිවි ගෙව්වා. ඇය එහිදී මැහුම් ගෙතුම් ඇතුළු සිතුවම් නිර්මාණය සඳහා ගුරුහරුකම් ලැබුවා. එම පුහුණුවෙන් පසුව තම පවුලම ඝාතනයට ලක් වූ බොරවැව ගමට පැමිණ රජයෙන් සාදාදුන් නිවසේ තම ජීවිතය ගොඩනැගීමේ සටන ඇය ඇරඹුවා. මම මේ වෙනකොට කොට්ටුර මහනවා, බබාලගේ ඇඳුම් මේස් තොප්පි ගවුම් ඒව ගොතනවා, මල් හදනවා, පේප කුයිලින් බිත්ති සැරසිලි ඒව හදනවා, කීටක් හදනවා, ඒ වගේ ගොඩක් නිර්මාණ කටයුතු කරනවා. නමුත් නිසි වෙළඳපොළක් නෑ මට. මම ඉල්ලා සිටින්නේ මට කවුරු හෝ ඉන්නවා නම් මගේ මේ නිර්මාණ හදනේම අලුවි කරගන්න මාර්ගයක් සලසා දෙන්න කියලා. එක ඇසක් නොපෙනී රෝද පුටුවෙන් ගමන් කරමින් සන්ධ්‍යා තම නිර්මාණවලට අමතරව ගෙවතු වගාවටද නැඹුරු වුණා. මට පුළුවන් විදියට මම වත්තේ වගා කරලා තියෙනවා. බණ්ඩක්කා, ගොට්ටුකොළ, රාබු තියෙනවා, මිරිස් තියෙනවා. පුළුවන් විදියට එව්ව තමයි මම ගෙදර පරිභෝජනයට ගන්නවා. පුළුවන් විදියට එව්ව හදලා තියෙනවා පෝච්චිවල මේ ළඟ ළඟ මට යන්න පුළුවන් දුරින්. මහ මෙරක් තරම් දුක් වේදනා කන්දරාවක් සිතේ තද කරන් සන්ධ්‍යා කාන්ති තනිවම තම ජීවිතය ගොඩනගන්න දරන්නා වූ උත්සාහය වනිතා පරපුරටම මහත් වූ පූර්වාදර්ශයක් වනවා නොඅනුමානයි. මම මේ වෙනකොට කොට්ටුර මහනවා, බබාලගේ ඇඳුම් මේස් තොප්පි ගවුම් ඒව ගොතනවා, මල් හදනවා, පේප කුයිලින් බිත්ති සැරසිලි ඒව හදනවා, කීටක් හදනවා. දරදර වැඩ කටයුතු සියරම මම තනියෙන් කරගන්නවා. වහලේ තෙමෙනවා, මේ වහිනකොට තෙමෙනවා. ඒක පුළුවන් නම් කවුරු හරි ඉන්නා නම් පහල හැදලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් ලොකු පිනක්. වහින වෙලාවට තෙමෙනවා මේ ඊට රෙදි දාලා තියෙන්නේ.